ඊයේ දිනේ මේ රටේ කුලි ජනාධිපතිවරයා මං හිතන්නේ මේ රටේ නෙමෙයි මේ ලෝක ඉතිහාසයේ මේ වගේ විහිළුවක් මේ වගේ විගඩමක් මේ වගේ නාඩගමක් වෙලා නැහැ. කියන්නේ කුලියට ජනාධිපති කෙනෙක්ව පත් කරපු එක. ලංකාවේ විතරයි එහෙම උනේ. මුළු රටම පාරට බහැලා පහුගිය ජූලි මාසේ මුළු රටම පාරට බහැලා එවකට හිටපු ජනාධිපති විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මිලියන ගණන් පාරට බහැලා එලවලා දැම්මට පස්සේ රාජපක්ෂ පවුලේ ඉන්න සට්ටඹි පොහොට්ටුවේ 135 දෙනෙක්ව ඉස්සරහට දාලා අර ව්‍යවස්ථාව කියන JR හදපු අටමගල ඒ අටමගල ව්‍යවස්ථාවේ කොළවල කොලාස්සෙන් රිංගලා ගිහිල්ලා ඒගොල්ලන්ට කරපු කරන්න බැරි වැඩේ තවදුරටත් ඉස්සරහට අවිල්ලා කරන්න බැරි වැඩේ කරන්න කුලියට ජනාධිපති කෙනෙක් පත් කරා. ලෝකේ කොහෙවත් ඒ විදිහට කුලියට ජනාධිපතිවරු පත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් එලවලා දැම්මට පස්සේ ජනතාව ප්‍රතික්ෂේප කරාට පස්සේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරාට පස්සේ සාමාන්‍යයෙන් වෙන්නේ ජනවරමකට ඉඩ දීලා ජනවරමකට ඉඩ දෙන එක. ජනවරමක් නැතුව පාර්ලිමේන්තුවක් පවත්වගෙන යන්න බෑ. විධායකයක් පවත්වගෙන යන්න බෑ. ජනාධිපති කෙනෙක් පත් වෙන්න බෑ. පවත්වගෙන යන්න බෑ. ජනවරමක් වුණේ රටක නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුව ඒ රටක නීති සම්පාදනය කරන්න නම් ඒ නීති සම්පාදනය කරන්න යුක්තියුක්ත භාවයක් තියෙන පාර්ලිමේන්තුවක් වෙන්න ඕනේ. ඒ ව්‍යවස්ථාදායකයට යුක්තියුක්ත භාවයක් ලැබෙන්නේ ජනවරමකින් පත් වෙන ජනතා නියෝජිතයන්ගෙන්. ඒක තමයි සම්ප්‍රදාය. ඒක තමයි ඓතිහාසික සම්ප්‍රදාය. සම්භාව්‍ය සම්ප්‍රදාය. එනිසා තමයි අපි හැම වෙලේම කිව්වේ ආ ඉතිහාසය අපිට ඔප්පු කරලා තියෙන්නේ නියෝජිතයෝ නැත්තම් නියෝජනයක් නැත්තම් බදු ගෙවන්නේ නැහැ. ඒක තමයි අපිට ප්‍රංශ විප්ලවයෙන් ආපු අදහස. සම්භාව්‍ය අදහස. නියෝජිතයෝ නැත්තම් නියෝජනයක් නැත්තම් බදු නැහැ. නියෝජනයක් නැත්තම් බදු නැහැ කියන එක. ඒ හා සමානව දැන් මේ මේ රාජපකිස්ලන්තේ වෙච්ච අපූරු දේ තමයි කුලි ජනාධිපතිවරයෙක් දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් ඒ කුලි ජනාධිපතිවරයා ඊයේ නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයට ඇවිල්ලා අර ජාතික නීතිඥයන්ගේ ජාතික නීති සමුළුව අමතමින් ඒ නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලේ බොහොම සීතලට සැපට සනීපට ඉඳගෙන කියනවා දැන් මේ පාර්ලිමේන්තුව මේ ඉන්න පාර්ලිමේන්තුවට මේ ඉන්න පාර්ලිමේන්තුවේ සියලුම දෙනා එකතු වුණත් සියලුම පක්ෂ එකතු වුණත් 150ක් ගන්න බෑ. එයාගේම වචන කියනවනම් එයාගේම වචනින් 150ක් ගන්න බෑ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂ එකතු වුණත් ඡන්දෙකට ගියොත් 150ක් ගන්න බෑ. ඒසත් ඡන්ද ගැන කතා කරන්න එපා, මැතිවරණ ගැන කතා කරන්න එපා. අපි දැන් රටේ ආර්ථිකය ගැන විතරක් කතා කරමු. මම බොහෝම අමාරුවෙන් මාස 10කට කලින් තීච්ච තැනට වඩා වෙනස් විදිහකට අමාරුවෙන් දැන් මේක ගෙනිහිලා තියෙන ආර්ථිකය ගොඩදාමින් ඉන්නවා. ඒ නිසා අපි ඒක ගැන විතරක් කතා කරලා ඒක ගැන විතරක් අවධානය යොමු කරලා මේ මැතිවරණ ගැන අපි හිතන එක පැත්තකට දාමු. මොකද කාටවත් දැන් මේ පාර්ලිමේන්තුවේ මේ ඉන්න පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයකට 150කට වඩා ගන්න බෑ. මොකද ජනතාව සම්පූර්ණයෙන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට විරුද්ධයි. මේ අය ගැන කිසිදු යහපත් අදහසක් නැහැ. ඒ නිසා මේ කිසි කෙනෙකුට නැවත වතාවක් මැතිවරණයකට යන්න බෑයි කියලා. දැන් එතකොට මේ කුලියට ගත්ත ජනාධිපති මේ කිව්ව කතාව පහුගිය කාලේ පුරාම මේ රටේ ජනතාව කිව්ව කතාව තමයි. ජනතාව පාරට බහැලා රාජපක්ෂල එළවුවට පස්සේ විධායක ජනාධිපතිවරයා එළවුවට පස්සේ ගෝඨාභය රාජපක්ෂව අගමැති එළවුවට පස්සේ මුදල් ඇමති එළවුවට පස්සේ ඒ පාර්ලිමේන්තුව පාරට බහැලා එළවුවට පස්සේ තවදුරටත් මේ රටේ පාර්ලිමේන්තුවක් නැහැ. මේ රටේ පාර්ලිමේන්තුව
අපිට අවශ්‍යයි පාර්ලිමේන්තුවක් දැන්. රටේ ජනතාවට ජන වරමකින් පත්වන නියෝජිතයන් අවශ්‍යයි. ඒක ඇත්ත. දැන් ඒක තමයි ඔය ඊය රනිල් වික්‍රමසිංහ කිව්වේ. රනිල් වික්‍රමසිංහ කිව්ව කතාව හරියටම හරි. කල්පනාවක් ඇතුව හෝ නැතුව හෝ කිව්වා. සීතල නුවර එළියට ඇවිල්ලා සීතල වැඩිකමට අමතක වුණාද දන්නේත් නැහැ. ඇතුව හෝ නැතුව කල්පනාවක් කියපු කතාව ඇත්ත. කියපු කතාව ඇත්ත. අපි ඕක කිව්වේ අද ඊයේ නෙමෙයි. දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳලා අපි කියලා තිනවා මේ රටේ ජනතාව පාරට බැහැලම කිව්වා. විධායක ජනාධිපතිත් එපා, ගෝඨාභයත් එපා, රාජපක්ෂ පැලැන්තියත් එපා, රාජපක්ෂ පැලැන්තියේ සට්ටැඹි පොහොට්ටුවත් එපා, පාර්ලිමේන්තුවත් එපා. මේ සියලු දෙනාම ජනතා විරෝධී. එනිසා මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ තවදුරටත් ජන වරමක් නැති, යුක්තියුක්ත භාවයක් නැති, ජනතා නියෝජිතයන් නැති, මේක නිකම්ම බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඉන්න කල්ලියක්. මේකේ ඉන්නේ ජාවාරම්කාරයෝ, මේකේ ඉන්නේ මැරයෝ, මේකේ ඉන්නේ කුපාඩි. මේ කල්ලියෙන් තවදුරටත් නීති හදන්න බෑ. සරලම කාරණේ ඒක. සරලවම කියනවා නම් තවදුරටත් මේ පාර්ලිමේන්තුව හදන කිසිඳු නීතියක් බලාත්මක වෙන්නේ නැහැ. කර අපි කිව්වේ නීති හදන්න නම් ජනවරමක් තියෙන ජනතා නියෝජිතව ඉන්න ඕනේ. එසා වික්‍රමසිංහ මේ කුලි ජනාධිපති තේරුම් ගන්න ඕනේ. වික්‍රමසිංහ කුලි ජනාධිපති රාජපක්ෂලගෙන් කුලියට ගත්ත ජනාධිපතිකම අරගෙන රාජපක්ෂලගෙන් එලෝල දාපු ජනතාව එලෝල දාපු රාජපක්ෂලගේ පොහොට්ටුවේ ඇම්බැට්ටියොත් එක්ක සට්ටැඹිත් එක්ක මේ කරගෙන යන බලහත්කාරය මේ කරගෙන යන ජනතාව මත බදු පටවන්න, ජනතාව මත බර පටවන්න, ජනතාවගේ රීරි මාංශය ඌරගෙන කන්න, ඒ වගේම මේ රටේ දේශපාලනය, මේ රටේ ජනතාවගේ මහජන ක්‍රියාකාරීත්වය සමතලා කරලා දාලා ජනතාව මර්ධනය කරන්න ගේන කිසිඳු පනතක්, කිසිඳු නීතියක් වළංගු නැහැ. ඒක තමයි මේ වික්‍රමසිංහ ඊයේ කිව්වේ. ග්‍රෑන්ඩ් හෝටලෙට ඇවිල්ලා නිකන් නෙමෙයි, කාගේ ඉස්සරහද කියන්නේ? මේ නීතිඥ මහත්වරු ඉස්සරහා කියනවා. නීතිඥ මහත්තු ඉස්සරහා කියන්නේ. අපි බලාගෙන හිටියා අඩොම තරමෙන් ස්තුති කතාවෙදිවත් කවුරු හරි කියයි කියලා ඒ නීතිඥ මහත්වරු ඒ වෘත්තියේ නිරත වෙලා ඉන්න කවුරු හරි කියයි කියලා ජනාධිපතිවරයාට අඩුම තරමෙන් දැන් ඔය කියපු කතාව අනුව කරුණාකරලා එහෙනම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහමැතිවරණයක් තියන්න. මේ පාර්ලිමේන්තුව ජනතාව ප්‍රතික්ෂේප කරලා කියන එක තමයි ඔය කිව්වේ. තරුණියෝ ප්‍රතික්ෂේප කරලා කියන එක තමයි කිව්වේ. එහෙමනම් එහෙව් පාර්ලිමේන්තුවක් පවත්වගෙන යන්න කිසිඳු ආකාරයක යුක්තියුක්ත භාවයක් නැහැ. කිසිම යුක්තියුක්ත භාවයක් නැහැ. එනිසා මේ කරන්නේ මං පැහැරගත්ත වැඩක්. අපි කියන්නේ මේක බලහත්කාරයෙන් කරන මං පැහැරගත්ත වැඩක්. මේ ඉන්නේ මං පැහැරගත්තු. මේ ඉන්නේ කොල්ල කාපු එවුන් ටිකක්. ජනතාවගේ ජනවරම කොල්ල කාපු එවුන් ටිකක්. මේක බලහත්කාරයෙන් කල්ලියක් එකතු වෙලා ගෙනියන වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු එයුන්ටාව කියලා අපි කියන්නේ ඒකයි. කල්ලියක්. මේ බලහත්කාරයෙන් කරගෙන යන අපරාධ රාජ්‍යයක් තියෙන්නේ. එතකොට මේ අපරාධ රාජ්‍යයක මේ කල්ලිය ගැන කිසිඳු නීතියක්, කිසිඳු පනතක් මේ කිසිම එකකට, මේ කිසිඳු පනතකට ජනවරමක් නැහැ, ලෙජිටමසි එකක් නැහැ, යුක්තියුක්ත භාවයක් නැහැ. ඒ නිසා මේ ගැන කිසිඳු පනතක් අපි ජනතාවට කියන්නේ මේ කිසිඳු නීතියකට අපි යටත් නැහැ. මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කියන මේ තියෙන මේ ජාවාරම්කාරයන්ගේ, මේ හොරුන්ගේ, මේ අපරාධකාරයන්ගේ ගුප්පෑයම මේ පාර්ලිමේන්තුව දැන් මේ අපරාධකාරයන්ගේ ගුප්පෑයමෙන් ගේන කිසිඳු නීතියක් සම්මත කරගන්න කිසිඳු නීතියක් තවදුරටත් අපිට වළංගු නැහැ. එනිසා අපි කියන්නේ මේ නීතිවලට අපි යටත් නැහැ. වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ට යුන්ටාව ගේන කිසිඳු පනතක් අපි පිළිගන්න සූදානම් නැහැ. ඓතිහාසික කතාව අපි නැවතත් මතක් කරන්නේ. නියෝජනයක් නැත්තම් පණක් ගේන්න එපා. නියෝජනයක් නැති කිසිදු පණතක් මේ රටේ ජනතාව පිළිගන්න ලෑස්ති නැහැ. මොකද මේ ගේන හැම පණතක්ම
මේ පහුගිය මාස කිහිපය ඇතුළතම ගෙනාපු සියලුම පනත් ජනතා විරෝධී පනත් බලන්න එකින් එක අරගෙන හොර රහසි සම්මත කරගත්තා හොර රහසි සම්මත කරගත්ත පුනරුත්ථාපන පනත කියන්නේ වදකාගාර හදන්න ගෙනාපු පනතක් 25යි 30යි පාර්ලිමේන්තුවේ හිටියේ 25යි 30යි පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ වුණත් හිටියේ නැහැ හරිනම් රටක විපක්ෂය තියෙනවායි කියලා පෙන්වන්න රටක විපක්ෂයක් තියෙනවනම් එවැනි මර්ධනීය අධම පනත් කියනකොට පාර්ලිමේන්තුවේ අඩුම තරමින් ජනතා නියෝජිතව ඉන්නවායි කියලා පෙන්වන්න නම් සටන් කරන්න ඕනේ ගිහිල්ලා ඒකට එරෙහිව අපේ හැම සටන් කරන්න විපක්ෂයක් නැහැ විපක්ෂය කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ ළඟ දන ගහපු ප්‍රධාන විපක්ෂය කියලා කියන්නේ වික්‍රමසිංහ ළඟ දන ගහපු ආ වික්‍රමසිංහගේ දෙපතුල් ලෙවකන සට්ටම්ිය බවට පත් වෙලා තියෙන්නේ ආවතේවකාරිය බවට පත් වෙලා තියෙන්නේ දැන් පුනරුත්ථාපන පනත සම්මත කරගෙන තියෙනවා හැබැයි මේ පනතට කිසිදු වළංගු භාවයක් නැහැ මේ පනත කියලා කියන්නේ ජනතාව මර්ධනය කරන්න ගේන පනතක් ආ ඊට පස්සේ IMF එකේ කොන්දේසි අපිව ණය ගහේ හිර කරලා අපේව රීරි මාංශේ හූරගෙන කන්න දැන් ඔය බදු ගහන්නේ ආ ටැක්ස් ෆයිල් අරින්නේ අවුරුදු 18 වැඩි හැම කෙනෙකුටම ටැක්ස් ෆයිල් අරිනවයි කියලා කියන්නේ ආ බදු ගහන්නේ ආ ණය ප්‍රතිව්‍යුහගත කරනවයි කියලා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවයි කියලා මේ ආ ලංක අපේ EPF ETF ඇතුළු ආ අපේ අපිට මේ රටේ ජනතාව දහදිය මහන්සිය වපුරලා වපුරලා කඹුරලා කඹුරලා ඉතුරු කරගෙන තියෙන සොච්චමත් නැති වෙන තැනකටපත් කරන්නේ ආ අපේ බුළු බැංකු පද්ධතියම විනාශ කරලා දාන්නේ ඊට පස්සේ අපේ රාජ්‍ය ආයතන ටික විකුණන්නේ ඛනිජ තෙල් සංස්ථා විකුණන්න යන්නේ විදුලි වල මණ්ඩලය විකුණන්න යන්නේ රක්ෂණ සමාගම අපේ ජාතික සම්පත් විකුණන්න යන්නේ මේ හැම එකක්ම කරන්නේ මේ ණය ගහේ ගැට ගහලා IMF එකේ නියෝගයට අනුව IMF එක දීලා තියෙන නියෝග පාර්ලිමේන්තුව කියන මේ මංකොල්ලකාරයන්ගේ මං පැහැර ගන්නන්ගේ මේ අපරාධකාරයන්ගේ ගුප්පෑයමින් සම්මත කරගත්තේ ජනවරමක් නැතුව ජනතාව පන්නලා දාපු පාර්ලිමේන්තුවේ එතකොට මේ තවදුරටත් මේ IMF එකේ යෝජනා ක්‍රියාත්මක කරන්න IMF එකේ යෝජනා ක්‍රියාත්මක කරන්න අත උස්සපු යවුනුයි ඒකට එරෙහිව සටන් නොකර හිමින් සැරේ පාර්ලිමේන්තුවට නැවිත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවට ඕන කරන විදිහට IMF එකේ ණය උගුල හිර කරලා අපේ රීරි මාංශය හූරගෙන කන් ඉඩ දීපු එහෙටත් නැටි මෙහෙටත් නැටි සෙවල විපක්ෂයයි මේ සියලු දෙනාම වග කියන්න ඕනේ. ତොර මේ සෑම කෙනෙක්ම මේ හැම කෙනෙකුටම ජනවරමක් නැහැ. ජනවරමක් නැහැ. ඒසා ජනවරමක් නැති මේ පාර්ලිමේන්තුව මේ ගෙනාපු සියලුම පනත් ජනතා විරෝධී පනත්. දැන් ලෑස්ති වෙනවා විකාශන පනත කියලා එකක් ගේන්න. මොකද්ද විකාශන පනත කියන්නේ? මේ ගොල්ලන්ට මර්ධනය කරන්න බැරි හඬ විතරයි. තොරතුරු ලැබෙන එක මර්ධනය කරන්න බැරි වෙලා තියෙනවා. මේ ගොල්ලන්ට එරෙහිව සටන් කරන්න බය නැතුව ඉන්නේ අද මාධ්‍ය කීපයක් විතරයි ප්‍රධාන ධාරාවේ. අනෙක් හැම මාධ්‍යයක්ම දන ගහලා ඉවරයි. අනෙක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලක්ම පාහේ දන ගහලා ඉවරයි. එක්කෝ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවත් එක්ක එකතු වෙලා සමහර මාධ්‍ය අයිතිකාරයෝ කියා ගන්න අය ඩයස්පෝරා වලින් ආපු එවුන් දැන් එකතු වෙලා මොකද කරන්නේ? තැන් තැන් වල ඔන්න තෙල් සංස්ථාවේ කොටස් ගන්න යනවා. මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ආණ්ඩුවේ මේ යුන්ටාව මේ කල්ලියත් එක්ක එකතු වෙලා ජාතික සම්පත් මංකොල්ල කන්න හදනවා. එන්ස ඔක්කොම දන ගහලා තියෙන මාධ්‍ය කීපයක් ඇරෙන්න ප්‍රධාන ධාරාවේ උන්නම් මාධ්‍ය දෙකයි තියෙන්නේ. බලන්න නම් කල්ලා කියන්න පුළුවන් කැට තියලා කියන්න පුළුවන් බය නැතුව ජනතාවට තොරතුරු ඉදිරිපත් කරන මාධ්‍ය දෙකක් විතරයි ප්‍රධාන ධාරාවේ තියෙන්නේ. අනික හැම එකම දන ගහලා ඉවරයි. දැන් මේගොල්ලන්ට අනික් පැත්තෙන් උවමනා කරනවා මේක නතර කරන්න බෑ සමාජ මාධ්‍ය. එනිසා මේ සමාජ මාධ්‍ය ඇතුළු Tamanට හීලෑ කරගන්න බැරි මාධ්‍ය දඩයම් කරන්න. මේ දඩයම witch hunting අපි මේකට කියන්නේ witch hunting එකක් කරන්න.
මේ දඩයම් කරන්න විකාශන පනත් ගේන්න යනවා ආ අධිකාරි පිහිටවගෙන ආ මේ ගේන්න යන පනත් ඒ වගේම කම්කරු පනත මේ කම්කරු නීති සංශෝධනය කරන්න ගෙන යන පනත දැන් ලෑස්ති වෙනවා කම්කරු නීති සංශෝධනය කරන්න මේ රටේ ජනතාව දිනාගත් අයිති බලලා තියන්න දිනාගත් කිසිම අයිතියක් රිවර්ස් කරන්න කිසිම ආණ්ඩුවකට අඩුම තරමින් ජනවරමක් තියෙන ආණ්ඩුවකටවත් බෑ ජනතාව දිනාගත්ත ඒක ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා අපි ඒකට අස්සම් කරලා තියෙනවා දිනාගත්ත කිසිම අයිතියක් කිසිඳු ආකාරයක පනතකින් හෝ නීතියකින් නැවත වතාවක් ආපසු හරවන්න බෑ ඒක අපරාධයක් දැන් ලෑස්ති වෙනවා කම්කරුවන්ව ආ කම්කරුවන්ව මර්ධනය කළා කම්කරුවන්ගේ ලී ලේ මාංශේ රීරි මාංශේ හූරාගෙන කන නීති සම්මත කරගන්න නීති වෙනස් කරන්න පැය 8 වෙනුවට පැය 8ෙන් එහා ඕනෑම විදියකට ආ අපි කියන්නේ අතිකාල දීමනා ගෙවන්න නැතුව හාම්පුතුන්ට කැමති විදියට වැඩ ගන්න අවස්ථාව දෙනවා වැඩ කරන්න බැරි නම් මාසයක් ඇතුළත එළියට දාන්න පුළුවන් කිසිම චාට් ෂීට් එකක් නැතුව මෙතන ඉන්නවා අපේ කම්කරු සහෝදරවරු වතු නියෝජනය කරන වතු ශේෂ්ත්‍රයේ කම්කරු සහෝදරවරු තමයි පළවෙනියෙන් මේ දංගෙඩියට හවු වෙන්නේ අපි දැන අපි දන්නවා දැනටත් සූරාගෙන කනවා දැනටත් සොච්චම් පඩියට වැඩගන්නේ ඊට පස්සේ අතිකාල දැන් පෑය 8ක් නම් ඊළඟ පෑය ඉඳලා ගෙවන්න ඕනේ කම්කරුවන්ට දැන් එහෙම ගෙවන්නේ නැහැ ඊට පස්සේ කැමති නම් ගෙවන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් අකමැති නම් මාසයක් ඇතුළත එළියට දාන්න පුළුවන් කිසිම චාට් ෂීට් එකක් නැහැ විනය පරීක්ෂණයක් නැහැ මෙන්න මේ නව වහල් ක්‍රමයක් හදන්න යන්නේ නව වහල් ක්‍රමයක් හදන්න යන්නේ දොඩේ වහල් ක්‍රමයේ හදන්න ගේන මේ පනත් ආ මේ නීති සංශෝධනය කරන්න ඒ හරහා මේ අලුත් නීති සම්පාදනය කරන්න මේ මර්ධනීය නීති සම්පාදනය කරන්න සූරාගෙන කන වැඩ කරන ජනතාව සූරාගෙන කන මේ නීති සම්පාදනය කරන්න මේ පාර්ලිමේන්තුවට කිසිඳු ජනවරමක් නැහැ ඒක තමයි රනිල් වික්‍රමසිංහ කිව්වේ රනිල් වික්‍රමසිංහේ කටෙන් පැන්නේ ඒක රනිල් වික්‍රමසිංහ කටින් පැන්නේ එක මේ පාර්ලිමේන්තුවට ලෙජිටිමසි එකක් නැහැ කියන එක තමයි ජනතාව කියන දේ ජනතාවගේ ආ ජනතාව අවුරුද්දක් වෙලේ ඉඳලා සටන් කරන්නේ ඒකට ජනතාවට ඕනේ ජනවරමක් තියෙන ජනතා නියෝජිතව ඉන්න පාර්ලිමේන්තුවක් එස අපේ සටන ඒක එස අපිට ජනවරමක් තියෙන ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවකින් හැරෙන්න අපි කිසිඳු නීතියක් හදන කිසිඳු නීතියක් මේ කල්ලිය හදන කිසිඳු නීතියක් ආ මේ හොර කල්ලිය මේ අපරාධ කල්ලිය හදන කිසිදු නීතියක් අපි පිළිගන්න ලෑස්ති නැහැ. අපි පාරට බහලා සටන් කරන්නේ නිසා. පුළුවන් නම් ගෙනින් පණත්. ආ මොන මර්ධන පණත ගෙනාවත් මොන විකාශන පණත ගෙනාවත් මොන ප්‍රතිසස්ති පණත ගෙනාවත් ආ මොන ආකාරයේ පුනරුත්ථාපන පණත ගෙනාවත් මොන පණත ගෙනාවත් ඒ හැම පණතකටම වඩා ඕන්නම් පොලිසිය ඉදී තමුසෙට. අපි වික්‍රමසිංහට කියන්නේ තමුසෙට ඕන්නම් තමුසෙගේ පතුල් ලැබකන දෙපතුල් ලැබකන වික්‍රමසිංහ රාජපක්ෂලගේ දෙපතුල් ලැබකන ආ ඕනම් පොලිසිය කීප දෙනෙක් ඉඳි තරු පටිකාරයෝ කීප දෙනෙක් ඉඳි ඔය හැම එකෙක්ම ජනතාවට යටයි සාපි ජනතාවත් එක්ක සටන් කරන්නේ අපි කම්කරුවන් එක්ක වැඩ කරන ජනතාවත් එක්ක සටන් කරන්න තමයි මේ බලමුළු ගැන්වීම කරන්නේ මේ බලමුළු ගැන්වීම කරන්නේ ඊළඟට ඊළඟට අපි දැක්ක ඊයේ කියනවා ආඩම්බරෙන් කියනවලු ආ මේ බාන්ස් ආණ්ඩුකාරය ඇතුළු ඉංග්‍රීසි පාලනය හදපු මේ වතුකරය ආ මේ වතුකරය ගැන අපිට සතුටුයි ආ වතුකරය ගැන ඉතාම සතුටු වෙනවයි කියලා අපි වික්‍රමසිංහ ගොයියට කියන්නේ මේ කුලි ජනාධිපතිට කියන්නේ ඔය ටයිකෝට්ටාගෙන ඔය ආ හීතලයට සැපට සනීපට ග්‍රෑන්ඩ් හෝටලේ ඇතුළේ ඉඳලා තමුසේ මේ නුවර එළියේ මිනිස්සුන්ගේ ආ වතුකරේ ජනතාවගේ ලස්සන ගැන කතා කරන්න කලින් ඔය හෝටලෙන් එළියට අවිලා කිලෝමීටර් එකක් දෙකක් ගිහිල්ලා වතුකරයට යනවා ආ වතුකරයට යනවා මේ අවුරුදු 200ම ඔව් තමුසෙලාගේ බාන්ස් ආණ්ඩුකාරයාගේ ඉංග්‍රීසි පාලනේ ඉඳලා ඒ තමුසෙලාගේ මුතුන් මිත්තෝනේ ආ ඒ බාන්ස් ආණ්ඩුකාරයාගේ ඉංග්‍රීසි පාලනේ ඉඳලා එතනෙන් පස්සේ ආ තමුසෙලාගේ ඊළඟ પરම්පරාව ඔය කොම්ප්‍රඩෝරු වික්‍රමසිංහලගේ තුඩුකල වික්‍රමසිංහ කොම්ප්‍රඩෝරු පැලැන්තිය ආ මේ කොම්ප්‍රඩෝරු ධනපති පන්තිය ඉන්පස්සේ බලය අතට අරගෙන මේ අවුරුදු 200ක් වෙන මොහොතක මේ කම්කරු ජනතාව සූරගෙන කාපු විදිය බලන්න ඕන නම් ඒ මිනිස්සු කන බොන විදිය බලන්න ඕන තමුසු හිතුවද ඔය ග්‍රෑන්ඩ් හෝටලේ තියෙන විදියට කන්න හම්බ වෙනවයි කියලා ඈ
තමුසේ මේ නුවරඑළිය වර්ණා කරන්න එනවා බාන්ස්ව තමුසේ හිතුවද බාන්ස් කාපු විදියට කන්න පුළුවන් කියලා මේ කම්කරුවන්ට අද තියෙන ටිකක් නැහැ පිටි ටිකේ ගන්න පාම් පිටි වල ගන්න රොටියක් කන්න විදියක් නැහැ ලාම්පුවක් පත්තු කරගන්න විදියක් නැහැ භූමි තෙල් ටික හොයාගන්න විදියක් නැහැ ඇමිනිහෝ ආ බාන්ස් බාන්ස් කියන වර්ණා කරන්නේ ආ බාන්ස් කේ પરම්පරා විල අන්තිම පුරුකවය කොම්ප්‍රඩෝර් පරපුරේ අන්තිම පුරුකවය ආ මේ විකට ආ මේ කුලි ජනාධිපති දැන් ඇවිල්ලා කියන්නේ මේ ඊටාම ජීවිතේ මේ මේ බරපතලම සූරා කෑමට ලක් වෙලා තියෙන දුක් විඳින ජනතාව තමයි වතු ශේෂ්ත්‍රේ සහෝදරවරු ඒ කම්කරු ජනතාව ඈ කම්කරු ජනතාවගේ අද වතු වතු කම්කරු ජනතාවගේ ඒ ප්‍රජාවේ මන්දපෝෂණය පහුගිය මාස 3 ඇතුළත 145කින් වැඩි වෙලා තියෙන්නේ තුන් වේලක් නෙමෙයි එක වේලක් කන්න බෑ මිනිස්සුන්ට එක වේලක් කන්න බෑ ගෙතර පහනක් දැල්ලගෙන පහනක් පත්තු කරගෙන ඉන්න බෑ පහනක් පත්තු කරගෙන ඉන්න බෑ ළමෙක් ඉස්කෝලේකට යවා ගන්න විදිහක් නැහැ පහුගිය කාලේ පුරා දීපු අර සොච්චම් 5000ක් රාජපක්ෂලා කියලා කියන්නේ අම්මා ගහන්න ඕනේ උන් කියන්නේ ඒ දීපු සොච්චම් 5000ක් මේ වතු කරේ ජනතාවට දුන්නේ නැහැ එහෙම දුක් විඳින මිනිස්සු ළඟට ඇවිල්ලා ආතල් ගන්නවා මු ඈ නයිනට ඕනේ මිනිස්සුන්ට එනිසා අපි කියන්නේ රාජපක්ෂලා වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ටු මේ මේ යුන්ටා වගේන කිනිසු කිසිඳු පනතක් කිසිඳු නීතියක් අපිට බලපාන්නේ නැහැ ජනතාවට බලපාන්නේ නැහැ අපි බදු ගෙවන්නේ නැහැ අදපන් ටැක්ස් ෆයිල් ගාපම් ෆයිල් පුළුවන් නම් අවුරුදු 18ට වැඩි මිනිස්සු හැම කෙනෙකුටම ෆයිල් හදනවලු ආ අදහන් ටැක්ස් එක ෆයිල් හදනවා ෆයිල් එක දෙකට නමල ගහන්න වෙන්නේ දෙපන්දරේ හදන ෆයිල් අපි දැක්ක ලයිස්තුවක් දානවා ගැසට් එකක් ගහලා දෙනවා වෛද්‍යවරු ඉංජිනේරු ආ ගණකාධිකාරවරු එකින් මෙකින් නොකි විශාල ලයිස්තුවක් දාලා තිනවා හැබැයි ඒ ලයිස්තුවේ නෑ දයාගමගේ ආ දයාගමගේලගේ ෆයිල් ඇරෙන්නේ නෑ ඒ ලයිස්තුවේ නෑ ධම්මික පෙරේරලා උන්ගේ ආ උන්ට ටැක්ස් නෑ උන්ට ටැක්සුත් නෑ ආ උන් බැංකු වලින් අරන් තින ණයත් කපා හරිනවා අන්න එහෙමයි කරන්නේ රුපියල් බිලියන 55ක නාය කපාහිරිය කවුද බෑ මහ බැංකු මංකොල්ලයට සම්බන්ධයි කියපු අර්ජුන් ඇලෝසියස්ලගේ නාය කපාහිරිය බෑ ගමගේලගේ නාය කපාහිරිය උන්ගේ නාය කපාහිරිනවා ආ උන් බදු වලින් හොරෙන් බදු නොගිය හොරාට ඉන්නවා එම් ඉහළම ධනපති පන්තිය බදු ගෙවන්නේ උන් හොරකම් කරනවා උන්ට නාය කපාහිරිනවා හැබැයි මේ වෘතිකයොනි මාස් පඩිකාරයන්ව ඒ මාස් පඩිකාරයන්ගේ ලේ උරා බීලා ආ ඒ මිනිස්සුන්ගෙන් බදු ගහනවා දැන් ගයක් තිබුණේ කාටවත් බදු ගහනවා ආ දැන් මේවා මේ කිසිඳු පනතකට නීතියකට අපි යටත් නැහැ මොකද මේ පනත් ගේන නීති ගේන්න ජනවරමක් නැහැ මේ කුලි ජනාධිපතිටවත් ඒ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටුවේ ආ මේ අපරාධ ගුප්පෑයමට මේ පාර්ලිමේන්තුව කියන අපරාධකාරයන්ගේ ගුප්පෑමට නියෝජනයක් නැහැ. සා නියෝජනයක් නැත්තම් බදු ගෙවන්නේ නැහැ අපි. කිසිඳු පනතක් සම්මත කරගන්න බෑ ජනතාවට ඒක අපි නැවතත් කියනවා. අපි සටන් කරන්න ඕනේ. අපි සටන් කරන්න ඕනේ මේ අපරාධකාරයන් වෙලවන්න. ඒරෙන්න වෙන දෙයක් නැහැ. පාර්ට බහැලා සටන් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් අපිට නැහැ. මේක තමයි වික්‍රමසිංහ කියන්නේ. ඔව් අපිට වරමක් නැහැ. හැබැයි අපි දෙන්නෙත් නැහැ මැතිවරණයක්. ඒ තමයි අනිත් පැත්තෙන් කියන්නේ. මැතිවරණයක් අපි දෙන්නෙත් නෑ ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අනිත් ඔක්කොටම කියනවා ඔය ඕ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය ළඟ දන ගැහුවට දන ගහලා වික්‍රමසිංහ රාජපක්ෂලගේ දෙපතුල් ලේව කෑවට මේ රටේ ජනතාව ඒකට ලෑස්ති නෑ එහෙනස ඔහොම ටිකක් ඉන්නවක තව මාසයක් දෙකක් ඉන්නකො ඈ අපි වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවේ උන්ට කියන්නේ දැන් අපි දැක්ක ඊයේ පෙරේදා වෙන විට මානව හිමිකම් කොමිෂන් සභාවට ඇවිල්ලා අර ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න ආ ඔළුවක් නැති මොලයක් නැති බඩ තඩිය ඇවිල්ලා කියනවා ඉඳගෙන ආ මේ අපරාධ මොකද්ද අරගලකාරයෝ මගේ ගේ ගිනි තිබ්බ අපේ ගේවල් ගිනි තිබ්බ ආ ඒ නිසා ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ ආ හරි දඬුවම් දෙන්නම් එන්නකො හරහට ඈ මැයි 9 වෙනිදා තමයි මේක කළේ මැයි 9 වෙනිදා ඇවිල්ලා රාජපක්ෂලත් එක්ක ඇවිල්ලා සනත් නිශාන්තලා වගේ ආ අර පුත්තලමේ ඉන්න අපතේ ඔයි පොලිසියත් එක්ක පොලිසියේ දේශබන්දුලත් එක්ක ඇවිල්ලා පෙරඩ් එකේ ඇවිල්ලා ගහපු එක මේ රටේ මිනිස්සුන්ට ආයි මතක් කරපු එක හොඳයි. මැයි 9 කිනකොට මිනිස්සුන්ට මතක් වෙනවා. මැයි 9 වෙනිදා උඹලා බේරේ වැවේ නෑමේ මොකටද කියලා. ඈ
ගෙවල් ගිනි තිබ්බනම් ගෙවල් ගිනි තිබු එකේ වාර්තාවල් තියෙනවද? කවුද කරේ විමර්ශනය? කෝ විමර්ශන වාර්තා? කෝ වෝහාරික වාර්තා? ඒවා ඉදිරිපත් කරහල්ල. ඒවා කරන්නේ නැහැ. ඈ මේ තව හොරකම. මුන්ට දැන් වික්‍රමසිංහ ආවේ ඒකට. වික්‍රමසිංහ කියන්නේ මම මන්දිර ත්‍රස්තවාදී ඉඩ දෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා වික්‍රමසිංහ ආ අපියෝ නායකල්ලා නායකල්ලා ගන්න සොච්චමත් අන්න දැන් දෙන්නේ නැණි උන්ට. උන්ගේ මන්දිර ටික හදාගන්න. මේවට මේ ලෑස්ති වෙන්නේ. මේවට මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව විදිහට අපි ඉල්ලන්නේ තව දුරටත් මේ නාට්‍ය වලට අපි රැවටෙන්නේ නැහැ. මේ නාට්‍ය වලට රැවටෙන්නේ එකක් යනකොට එකක් නාට්‍ය පෙන්නනවා. ජනතාව ලෑස්ති නැහැ, වැඩ කරන ජනතාව ලෑස්ති නැහැ. මොකද මේ නාට්‍ය වලින් හෙම්බත් වෙලා තියෙන්නේ. එක්කෝ ජරමගේ නාට්‍ය දානවා, එක්කම එක්කෝ නැත්තම් අර විකට නිවේදිකාවගේ නාට්‍ය දානවා. එක නාට්‍යයක් යනකොට එක නාට්‍ය. අන්න නාට්‍ය පෙන්නනවා, හොරකම් කරනවා යටින්. මේ නාට්‍ය පෙන්නන්නේ මොකටද? දැන් අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැන් කතා කරන්නවත් නැහැ ඒක ගැන. මතක තියාගන්න, නැවක් ගෙන්නලා ගිනි තියාගෙන අන්තිමේදී වන්දිත් නැහැ අපිට. වන්දි ගන්න කියලා එහෙන් මෙහෙට මෙහෙන් එහෙට කියලා සිංගප්පූරුවට දානවා. සිංගප්පූරුවේ ගෙවන වන්දි ඉතාම සොච්චම් වන්දියා. සිංගප්පූරු නීතිය අනුව සිංගප්පූරුව කියන්නේ රටක් නෙමෙයිනි. සිංගප්පූරුව කියලා කියන්නේ වාණිජ නගරයක්. ඒක රටක් නෙමෙයි. එතකොට ඒකේ ඕන හොරෙකුට පුළුවන් වෙනවා ඕන තරම් හොරකම් කරන්න. ඒක තමයි සිංගප්පූරුව හැදිලා තියෙන විදිය. අන්නේ සිංගප්පූරුවේ නඩු දැම්මට ওই පරිසර නීතිය ඔය මෙයා බලපාන්නේ නැහැ. ඒ නිසා ඒ කම්පැනිය බේරෙන්න යන වැඩ. ඒ කම්පැනිය බේරෙන්න මේකේ ඉන්න ඩීල්කාරයන්ට ඩීල්කාරයොත් එක්ක එකතු වෙලා කම්පැනිය කම්පැනියෙන් කොමිස් ගහලා අන්න අපිට ලැබෙන්න ඕන ජනතාවට ලැබෙන්න ඕන වන්දිය නොගෙව ඉන්න තමයි මේ කටයුතු කරන්නේ. හැබැයි ඒවත් ඇයි යට ගහලා මෙන්න ගේනවා ජර්මයි අර විකට නිවේදිකාවගේ නාට්‍ය පෙන්නනවා. ඒ නාට්‍ය පෙන්නනකොට අනිත් පැත්තෙන් අර ඇන්ටිජන් නාලිකාවේ ගංජා වීර කියනවා. ඇන්ටිජන් නාලිකාව තියෙනවනේ ලංකාවේ. ඇන්ටිජන් නාලිකාවේ ගංජා වීර. අයි ගංජා වීර ඇවිල්ලා කියනවා මම කියපු දේවල් සිද්ධාර්ථ කුමාරට දාර්ශනික දේවල් ඔයා කිව්වේ. ඔව් සිද්ධාර්ථ කුමාරයා ලොසෙක් කිව්වා. අපි දැක්කනේ සිද්ධාර්ථ ලොසෙක්ද? සිද්ධාර්ථ ගංජා ගැහුවාද? ගංජා ගහලා ආතල් එකක් ගත්තා. එහෙම කියලා අපහාස උපහාස කරපු එක දැන් ඇවිල්ලා කියනවා මම දාර්ශනිකයෙක්ලු. මම දාර්ශනික කතාවක්ලු කිව්වේ. මේ නාට්‍ය ඔක්කොම මේ රටේ ජනතාවගේ සටන, මේ රටේ ජනතාවගේ දේශපාලනය, මේ රටේ ජනතාවගේ මහජන ක්‍රියාකාරීත්වය යට කරන්න මේවා ඉස්සරහට දාලා තමයි අර මර්ධනීය පනතවල්ගේ පනත් ගේන්න යන්නේ. මේ ජෙරම් ලව අරුංග මුංගේ නාට්‍ය පෙන්වලා තමයි මේ මර්ධන පනත් ගේන්න යන්නේ. ඒ නිසා ජනතාවට කියන්නේ ජනතාව රැවටෙන්නේ නැහැ. මොකද මේ නාට්‍ය වලින් හෙම්බත් වෙලා ඉන්න මේ රටේ ජනතාව ලෑස්ති නැහැ තව දුරටත් මේ අනපනත් එක්ක මේවට යට වෙන්න. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ ජනතාවට තියෙන එකම අපේක්ෂාව මේ මොහොතේදී ජනවරමක් ගන්න, ජනවරමකින් පත් වෙන ජනතා නියෝජිතයන් ඇතුළත් විධායකයක් විවස්ථාදායකයක් අපිට අවශ්‍යයි. ඒ උදෙසා අපි මේ අලිපෝට්ට යුන්ටාව වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවට එරෙහිව පාරට බැහැලා සටන් කරමු. පාරට බැහැලා අපි සටන් කරමු. ඒ සඳහා අපි ජනතාව දැනුවත් වෙනවා, ජනතාව සංවිධානය කරනවා. කම්කරු ජනතා පෙරමුණ කියන්නේ වැඩ කරන ජනතාවත් සමග සටන් කරන, වැඩ කරන ජනතාවගේ දේශපාලනය. නෑ අපි කියන්නේ අපි හැමදාම කියන්නේ වසර 200ක් ගිහිලා තියෙනවා වතුකරේ ජනතාවට. වතුකරේ ජනතාව තවදුරටත් ඉන්නේ තවත් ආකාරයක වහල්, තවත් ආකාරයක වතු මේවැයි අධිපතිවාදී. අපි දන්නවා වතු ශේෂ්ත්‍රයේ තවමත් ඉන්න මේ අධිපතිවාදී වෘත්තීය සමිති කියලා කියන්නේ ප්‍රභු වෘත්තීය සමිති. ප්‍රභූන්ගේ අතටපත් කළේ ප්‍රභූන්ගේ පෞල් ජීවත් වෙන වෘත්තීය සමිති. එසේ ප්‍රභූවාදයට එරෙහිව රටේම ප්‍රභූවාදයට එරෙහිව සටන් කරනවා වගේම මේ වතු ශේෂ්ත්‍රයේ කම්කරු ජනතාව වතු ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රභූවාදයට එරෙහිවත් සටන් කළ යුතුයි. ඒ සඳහා මේ තරුණයන්ට දේශපාලනය ලබා දිය යුතුයි, දේශපාලනය උන් අත්පත් කරගත යුතුයි. ඒ සඳහා තමයි කම්කරු ජනතා පෙරමුණ කටයුතු කරන්නේ. එනිසා අපි නැවතත් කියනවා අරගලයට එන්න. අරගලය හැර වෙන විකල්පයක් මේ රටේ ජනතාවට නැහැ. අපි ඉතිහාසය වෙනස් කරන්න ඕනේ මේ ප්‍රභූවාදයට එරෙහිව. මේ ප්‍රභූවාදී පැලැන්තිය, මේ ජාවාරම්කාර පැලැන්තියට එරෙහිව අපි සටන් කරන්න පාරට එමු. අරගලයට ජය වේවා, විප්ලවයට ජය වේවා. ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.